bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබුවන් රත්වි 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මහා මම අපර්ණා ෆර්නැන්ඩෝ ප්‍රථමින් අවධානය පුවත් සිරස්සල වෙත අරලියගහ මෙතුරේ රැඳී සිටීම ගැන රනිල් වික්‍රමසිංහ කතා කරයි. මං දවසක් බැහැව්වා සියලු දෙනාගෙන් මං ආපහු ගෙදර යන්නද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිය ගැන කතා කරනවා නීති විරෝධී වැඩ කරන්න එපා කියලා අපිට කියනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය තුල තමයි මම හිතන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිම තැන. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ. නීතිපතිගෙන් ප්‍රකාශයක්. සම්ධානීය නොමැතිව අදත් පාර්ලිමේන්තුව රැස් වෙයි. යලි රැස්වීම ලබන 12 වෙනිදා. අවධානය දේශීය පුවත්පතට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෘත්තීය වේදියෝ සංවිධානය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අද කොළඹදී පැවැතුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ තාච්චිය කතා කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සංහිඳියාව. ඔක්තෝබර් 26 වෙනිදා ඇති වුණ මේ පියවර ගැන බොහෝ දෙනෙක් මම විතියට පත් වුණා. සමහර හිතුවා මෙතනින් සියල්ලම ඉවරයි කියලා. මම හිතුවා එදා රෑ මං අරලියගහ මන්දිරයේ ගත කරන්න ඕන කියලා. මොකද අගමැති කාලේ මං ඒක කරලා එක්වත් දවස් 2 ගත කරලා තිබුණා. මං දවසක් බැහැව්වා සියලු දෙනාගෙන් මං ආපහු ගෙදර යන්නද කියලා. ඔබතුමාට ගෙදර යන්න බෑ මෙතන ඉඳන් ඉන්න ඕන කිව්වා. මේක අවසන් වුණාම ගෙදර යන්න පුළුවන් කිව්වා. එතරම් ශක්තියක් තිබුණා. මොකද්ද මෙතන තියෙන මූලික ප්‍රශ්නේ? මෙතන තියෙන්නේ මහානායක විහාරාධිපති ප්‍රශ්න නෙමෙයි. මෙතන තියෙන්නේ විනය පිටිකේ ප්‍රශ්නය. විනය අනුව වැඩ කරනවද නැද්ද කියන්නේ. අපේ ප්‍රශ්නේ ව්‍යවස්ථාව. ඊයේ ජනාධිපතිතුමා කිව්වලු 225ක් ඡන්ද දුන්නත් මම අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන් පිරිසක් ඇඳවා සාකච්ඡා කළා. පවතින දේශපාලන වාතාවරණය තුළ අනික් සංවර්ධන කටයුතු විශේෂයෙන්ම මේ ග්‍රාම ශක්ති වැඩසටහන එහෙම ශක්තිමත් කරන්න ඒ තියෙන අඩුපාඩු බලලා සෑම කෙනෙක්ම කටයුතු කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒකට ඒ දිස්ත්‍රික්ක භාරව පත් කළා ඉන්න ඒ වැඩ ටික කරන්න. අනිත් එක ඔය මේ දිස්ත්‍රික්කවලට පත් කළා ඉන්න සම්බන්ධීකරණ ලේකම්වරු දිස්ත්‍රික්කවල මේ කච්චේරිවලට කාර්යාලවලටම නෙවෙයි ඇතුලේ ගම්මානවලට යන ටිකක් ඈත ගිහින් බලන්න මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න මොනවද කියලා. දැන් මේ දවස්වල වර්ෂාවත් එක්ක මම කිව්වේ අපිට රජයෙන් පුළුවන් අවශ්‍ය බීජ දෙන්න මේ නොමිලේ වැඩේ අවශ්‍ය වෙන්නේ අක්‍රමිකතාවයක් නැතුව හරියට සුදුස්සාට ඒක ලැබීමේ ක්‍රමය ඕගොල්ලන්ගේ වගකීමේ. මේ ස්වභාව ධර්මයාගේ ආශිර්වාදය අවුරුදු 3කින් විතර මේ වෙලේ මේ දුප්පත්කමෙන් ගොඩගන්න බොහෝ දේවල් මේ ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් අපිට කරන්න පුළුවන්. ඒකට මහන්සි වෙන්න ඕනේ. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා. දැන් එක්සත් ජාතික පක්ෂයේ තුරනම් සිද්ධ වෙලා තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිය ගැන කතා කරනවා නීති විරෝධී වැඩ කරන්න එපා කියලා අපිට කියනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ තුල තමයි මම හිතන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිම තැන. දැන් අවුරුදු 25ක් එතුමා නායකත්වයේ ඉන්නවා. 2010 එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් නැහැ. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයෙක් ආවේ පිටින්. 2015 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් නැහැ. මම ආවේ ඒගොල්ලන්ට පොදු අපේක්ෂකයා විදියට. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ තුල නැති ප්‍රජාතන්ත්‍රවාදය රටේ ඇති කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට පුළුවන්කමක් නැහැ කියන එක තමයි මම හිතන්නේ. ඉස්සෙල්ලා තමන්ගේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණමය හෝ තීන්දුව තීරණ ගැනීමේ බලයක් නැතයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද ප්‍රකාශ කළා. අද මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යලි සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා සහ තවත් පාර්ශ්ව කිහිපයක් කරුණු දැක්වුවා. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අග විනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලුනේ දෙවන දිනටයි.
රාජ්‍ය නායකයා ලෙස තමාට හිමි බලතල ප්‍රකාරව ජනාධිපතිතුමා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා එහිදී පෙන්වා දුන්නා. ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම්කරුවන්ට ගැසට් නිවේදනයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීමට කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බැවින් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙසයි. ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා මෙන්ම දේශපාලඥයෙකු ලෙසද ක්‍රියා කරමින් තීන්දුව ගෙන ඇති පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එම ක්‍රියාකාරීත්වයට මැදිහත්වීම යෝග්‍යදැයි නීතිපතිවරයා විමසුවා. ඔහු සඳහන් කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කර ඇති බවයි. නීතිපතිවරයාගේ තර්කය වූයේ එවැනි තත්ත්වයකදී කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිතුමාට එල්ල කර ඇති චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුතු බවයි. එම ක්‍රියාදාමයෙන් බැහැරව ජනාධිපතිතුමාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව ජයන්ත ජයසූරිය මහතා කියා සිටියා. නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බවයි. ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යම් නියෝගයක් කර ඇත්නම් ව්‍යවස්ථාවේ 38 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට කථානායකවරයාට හැකි බවද ඔහු පැවසුවා. අතරමැති පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්ති සියල්ල එක්කර සලකා බැලුවත් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාවක් ඇති බවයි. ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි හා සිංහල පිටපත්වල දෝෂ ඇති අවස්ථාවලදී අදාළ වන්නේ සිංහල පිටපත බවද නීතිඥවරයා සඳහන් කළා. මේ අතර අග්‍රාමාත්‍යවරයාට හා කැබිනට් මණ්ඩලයට එම දුරදැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ පසුවරුවේ ගොනු කළ අභියාචනය විභාග කිරීම සඳහා තවමත් දින නියම කර නැහැ. අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගය නීත්‍යානුකූල නොවන බවත් එම තීන්දුවෙන් රට ඉතා අරාජක තත්ත්වයකට පත්වන බවත් පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා සිය අභියාචනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබෙනවා. පහයට දින තමයි අපි ඉල්ලා සිටින්නේ. නමුත් අදාළ නොතීසි නිකුත් කිරීමෙන් අනතුරුව නැවත වතාවක් දිනයක් ඉල්ලන්න කියලා තමයි අග්‍රමිෂකාරවරයා අදාළ නියෝගය කරලා තියෙන්නේ. ඒ අනුව හෙට දිනේ අපි ඉල්ලා සිටියත් හෙට දිනේ ඒ අදාළ නඩුව කැඳවීමක් වෙන්නේ නැහැ. දිනයක් දීලා නැහැ. අද උදෑසන 10:30 ආරම්භ වූ පාර්ලිමේන්තුව සවස 5ට අවසන් කෙරුණා. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය අදත් සභාව හා පක්ෂනායක රැස්වීම වර්ජනය කළා. විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති බැවින් ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් ගෙන ඒමට අද එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටියා. අද දින ඉදිරිපත් කිරීමට තිබුණු යෝජනාව මේ අවස්ථාවේදී ඔබතුමාගේ අවසරය පරිදි තාවකාලිකව අයින් කරාගෙන වෙන දිනකට මේ යෝජනාව ගන්න ලෙස මං වෙන දවසක ඔබතුමාගේ අනුමැතිය පරිදි මං ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ස්වභාවිකද? අනතුරුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වරප්‍රසාද ප්‍රශ්න මතු කළා. ගරු කථානායකතුමනි, අද දිනට නියමිත විවාදයක් තිබුණා. ඒ නියමිත විවාදය ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට පැහැදිලි කරලා ඒ ඉල්ලා අස් කරනු ලැබුවා. ඊළඟට නියමිතව තිබෙන්නේ පාර්ලිමේන්තුව කල්තබන්. කල්තබීම සඳහා යෝජනාවක් අප ඉදිරිපත් කළා තිබෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ හැම කෙනාම නැගිට පාර්ලිමේන්තුව කල්තබන්න දෙන්නේ නැතුව අදාළ ප්‍රශ්නයි අදාළ නොවන දේවලුයි කතා කර කර යන මෙහෙම සභාවක් ගරු කථානායකතුමනි මෙහෙම සභාවක් මෙවන්න ඔබතුමා ඉද දෙන්න එපා. දැන් පැය ගණනාවක් තිස්සේ එක එක තම තමන්ට හිත අනතුරුව සභාව ලබන 12 පසුරු 1 දක්වා කාල තිබුණු අතර පසුගිය 26 වෙනිදා ඇතිවූ ආණ්ඩුමාරුවෙන් පසු මේ දක්වා කාලය තුර රටට මුහුණ දීමට සිදු ඇති ආර්ථික දේශපාලන තත්ත්වය පිළිබඳවද අද පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේදී සාකච්ඡාවට ගැරුණා. දැන් මේ වෙනකොට ආණ්ඩු පක්ෂයක් නැහැ. ආසන හිස්ව තිබෙන්නේ. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි වම් අත පැත්තේ ඔබතුමාගේ ඉඳ ගන්නවා කියන්නේ අපි විපක්ෂෙත් නෙමෙයි. ඔවුන් දකුණු අත පැත්තේ ඉඳ ගන්නවා කියන්නේ ගරු කථානායකතුමනි, ඔවුන් ආණ්ඩු පක්ෂයේ නෙමෙයි කියන එකත්. මේ සිද්ධ වෙච්ච අපරාධය අනිත් පැත්තට හැරුවට පස්සේ මේ රටේ ජනතාවට මේ රටට ගැළපෙන නව ආණ්ඩුවක් පිහිටව ගන්න අන්න ඒ සඳහා මැතිවරණයක් ඇඳවලා ඒ අවශ්‍ය මොහොතේදී නීත්‍යානුකූලව මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා 3-2 සම්මතයකින් යුක්තව අපි මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් එකඟ වෙලා පාර්ලිමේන්තු මැතිවරණයකට යමු. කුසුකුසුවක් යනවා, සාකච්ඡාවල් යනවා,
හත්වෙනිදාට සුප්‍රීම උසාවිය වටලන්න කියලා. මේ වාගේ කටයුතු මේ සූදානම් වෙනවනම් ඒවා වළක්වන්න වහම පියවර ගත යුතුයි. කථානායකතුමාට එන්න නොදී ජලමර කෙරුවනම් ඕක කරන එක වැඩක් නෙමෙයි. මේක කරන්න ඉඩ දෙන්න එපා. අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවෙන්. අද සිට මේ වර්ෂයේ අවසන් වෙන දවස් 25ක් තියෙනවා. පාර්ලිමේන්තුවේ වැඩ කරන දවස් බැලුවොත් අපිට තියෙන දවස් 4යි. ජනවාරි මාසයේ පළවෙනිදා උදේ 12:01 සිට එදා මේ රටේ පාවිච්චි කරන්න යන හැම සතයක් මේ පාර්ලිමේන්තුවේ අනුමත කරන්න අවශ්‍යයි. අතුරු සම්මත ගිණුමක් අපි සම්මත කිරීම අත්‍යවශ්‍යයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම්බරයාට ලිපියක් යොමු කර තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ් ලක්ෂ්මන් පියදාස මහතාට අදාළ ලිපිය යොමු කිරීමට හේතු වී ඇත්තේ පසුගිය දිනවල පක්ෂයේ කටයුතුවලට එතුමියට ආරාධනා නොලැබීමයි. අදාළ ලිපිය දැක්වෙන්නේ ඔක්තෝබර් 26 වෙනිදා සිදු වූ වෙනසින් පසුව පැවති පක්ෂ සංවිධායකවරුන්ගේ රැස්වීම සමස්ත ලංකා කාරක සභාව තමන්ට දෙනුම් නොදුන් බවයි. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය බවත් අදාළ අවස්ථා දැනු නොදීමට හේතු කවරේදැයි තමන් දැනගන්නට කැමැති බවත් කුමාරතුංග මහත්මිය අදාළ ලිපියෙන් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට දන්වා තිබෙනවා. දැන් අවධානය දේශපාලන වේදිකාවේ පළබූ අදහස් කිහිපයක් වෙත. ඉතින් පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුව කියා ගන්න අය ආවේ නැහැ. දැන් මාසයක් තිස්සේ පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් පනතක්වත් රීතියක්වත් ඉදිරිපත් කළේ නැහැ. නැත්තම් මේ පද තියෙන විසුරුහරු පාර්ලිමේන්තුව අධිකරණයේ තාවකාලික තහනමකින් තමයි මේ අද කථානායකතුමා පවත්වන්නේ. ඉතාම අවුල් සහගත තත්ත්වයක් කථානායකතුමා මේකෙන් නිර්මාණය කරා. පාර්ලිමේන්තුව තමයි උත්තරීතර. පාර්ලිමේන්තුවේ අවසරය නැතුව මුදල් පරිහරණය කරන්න බෑ. ඒතර ලබන වර්ෂය වෙනකොට මොකද කරන්නේ? ඉවිම්පි කාරුවේ වෙනුවෙන් මුන් අවුරුදු 3 මාසට කිසිම දෙයක් කෙරුවේ නැහැ. කිසිම පොරොන්දුවක් ඉටු කෙරුවේ නැහැ. අපි ඉදිරියට යනවා, නායකත්වය වෙනස් කරලා ඉදිරියට යන්නේ කියලා කිව්වා. ඒක වුණේ නැහැ. දැන් අධිකරණ තීන්දුව මත තමයි ඔක්කොම බලාගෙන අපි බලාපොරොත්තු වෙනවා අධිකරණය අපිට සාධාරණත්වයක් ඉෂ්ට කරයි කියලා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන මහජන කැමැත්තේ ඒ කැමැත්තට ඉඩ නොදී කවර හෝ බලවේගයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒකට අපි එරෙවිමු කියලා කියන්නේ. ඒකට වක් කියන්න ඕනේ ඔය අනිත් පැත්තේ ඉන්න මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම. අපිට හොඳ විශ්වාසයක් තියෙනවා ව්‍යවස්ථාවට අනුව නිවැරදි තීන්දුවකට ඇවිල්ලා අපිට 2015 පත්වෙච්ච රජයට නැවතත් මේ රටේ ඉදිරි ගමන ආරම්භ කරන්න පුළුවන් වෙයි කියන හොඳ විශ්වාසයක් තියෙනවා. ඇයි ජනතාව අතරට යන්න බය? අපි අහනවා එක්සත් ජාතික පක්ෂෙන්, අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණෙන්, අපි අහනවා ද්‍රවිඩ සන්ධානයෙන්. අපිට දැවන්ත ශක්තියක් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ නායකයා තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා කියන එක අපි පැහැදිලිවම අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. සමහර උත්සාහ කරනවා කියන්න කානුබෝක්කු හදන්න දීපු පලාපාලන ඡන්දයෙන් ජනතාවගේ ඔවුන්ගේ විශ්වාසය වෙනස් වුණා. එහෙම ගන්න කානුබෝක්කු ඡන්දයක් නෙවෙයි පාර්ලිමේන්තු ජනාධිපති ඡන්දය කියන්නේ. ඇයි මේ ජනතා රැකවරණයට යන්නේ නැත්තේ? 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි කණගාටු වෙනවා. මෙතනින් අපි 4 දිනාම ඡන්ද දීලා තිනවා. මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කරපු ආරවුල අද මේ රටේ ජනතාවට බේරගන්න බැරි තත්ත්වයක්කට පත් වෙලා තිනවා ජනතාවගේ පැත්ත. ඒ නිසා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි ආවත් වෙනස් කරන්න වෙනවා අනිවාර්යයෙන්. ඔබතුමා ඊයේ පෙරේද අරලිය දහමන්දිරේ එක්සත් ජාතිපක්ෂ රැස්වීමකට ගිහිල්ලා මේ කියන්නේ සාකච්ඡාවකට ගිහිල්ලා සහභාගී වුණාද? සාකච්ඡාවට මම සහභාගී වුණේ නැහැ. මම ගිහිලා ආග්‍රාමයේතුමා රනිල් වික්‍රමසිංහ මහතාව හම්බ වෙලා ආවා. හදිස්සියෙම තමන්ගේ ස්ථාවරය වෙනස් කරලා දැන් දෙමළ ජාතික සන්ධානය කියනවා නෑ අපි එක්සත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට පත් කරගන්න අවශ්‍ය 113 හදාගන්න අපේ සහය ලබා දෙනවා කිය. දෙමළ සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති කරගත්ත ගිවිසුම වහාම රට හෙලි කළ යුතුයි. තාම ඉවරක් නෑ, නිමක් නෑ, තාම විසඳුමක් නෑ. දැන් රට අරාජිකයි, රට අරාජිකයි, රටේ ආණ්ඩුවක් නෑ. අද මෙරටේ නීතියක් තියෙනවද? සාධාරණයක් තියෙනවද? ඡන්දාරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා මට එක මාසයක් නිදහසේ මිනිසුන් වැඩ කරන්න දුන්නේ නෑ මේ කාලකන්ණී. මට පුරවසි භාවයක් තියෙනවා කියලා ඒකට නඩු දැම්මා. දැන් මම අහන්න ආසයි මචං, ඔබට දැන් සතුටුද? පියසේන මචං,
මේ පරවරේ ඡන්දෙට මම පෙන්වන්නම් එතුමට. අපේ රට මේ වෙන විට අන්ත අසරණ තත්ත්වයකට වත්මන් දේශපාලච්චියෝ පත් කරලා තියෙන්නේ. රටට ජාතියට මාතෘභූමිය ආරක්ෂා කරන්න පුළුවන් කණ්ඩායමකට ඡන්දෙ දෙන්න, ජනතාව ආරක්ෂා කරන අයට ඡන්දෙ දෙන්න. මහා සංඝරත්නය සිවිල් සංවිධාන පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව පළ කළ අදහස් කිහිපයක් දැන් දෙපැත්තෙම කියනවා බහුතරයේ ඉන්නවයි කියලා. ඉතින් රටට මේ තත්ත්වය තුළ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මං හිතන්නේ රාජ්‍ය ආයතනවල වැඩ කරනවද කියලා හිතා ගන්න බෑ. අපි අවධාරණය කරනවා ජනාධිපතිතුමාටත් පාර්ලිමේන්තු වින 225ටමත් රටේ ජනතාවට අපි අවධාරණය කරනවා මේ ඇති වෙච්ච අස්ථාවර ස්වරූපයට වෙන කිසිදුම කිසිදු විකල්පයක් නැහැ. ඉතාම ඉක්මනින් මහමැතිවරණයකට අවස්ථාව ලබා දීලා ජනතා පරමාධිපත්‍ය බලය නැවත රට තුළ පිහිටවන්නේ කියන එක තමයි අපි කියන්නේ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන සියලු ආයතන මේ අර්බුදය සම්බන්ධයෙන් කරනු ලබන මැදිහත් වීම මේ අර්බුදය විසඳා ගැනීමට උපකාරී වෙන බවක් අපිට පෙනෙන්නට නැහැ. මහමැතිවරණයකට යාම නොවේ නම් මේකට තියෙන විසඳුම අපි ඉල්ලා සිටිනවා ඔබලාගේ විකල්පය ඉදිරිපත් කරන්න කියලා. මෙහෙම එකක් අපි යෝජනා කරන්න. මේ කට්ටියට බැරිද බාරකාර මණ්ඩලයක් හදාගන්න? මේ කට්ටිය මේ රටට වග කියන දේශපාලකයෝ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා සහිත ඔය කියන ගැටුමට සම්බන්ධ පාර්ශවවල සියලු නායකයන් එකට එක්කව වෙලා බාරකාර මණ්ඩලයක්, බාරකාර ආණ්ඩුවක් නෙවෙයි, දැන් ඇමතිවරුත් නැහනේ, දැන් බාරකාර මණ්ඩලයක් හදාගෙන ඒ බාරකාර මණ්ඩලයේ සහ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව එකට එක්කහු වෙලා මැතිවරණ තියන්න බැරිද? ඒ හැරෙනකොට නැවත පාර්ලිමේන්තුවට යාම හෝ නැත්නම් නැවත පැරණි ආණ්ඩුව පිහිටවීම හෝ මේ සියලුම දේවල් මේ ගැටුමේදී අපට වෙන්නේ නොකෙරෙන දේවල්. එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරන පිරිස් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරන පිරිස්ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පැවති විරෝධතා ව්‍යාපාරවලට එක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට පෙළගැසුම් වෙන තේමාවෙන් කොළඹ මහනගර සභාව ඉදිරිපිට පසුගියදා ආරම්භ කළ අඛණ්ඩ සත්‍යාග්‍රහය අදත් පැවැතුණා. මේ සංවිධානය කර තිබෙන්නේ සිවිල් සංවිධාන හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක මුතුයි. කථානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පෑම හා කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයවීමෙන් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා හා මහජන පෙත්සම්වලට අත්සන් ගැනීමේ වැඩසටහන් පැවැතුණා. දෙදස් පහළව 2016 වාර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට ලබා දෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට නියෝග කර තිබෙනවා. 2017 වසරේ පෙබරවාරි මාසයේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ හා වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළා. නමුත් අවස්ථා දෙකකදී ජනාධිපති කාර්යාලය එය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව හමුවේ කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමින් එම කොමිසම මෙම නියෝගය නිකුත් කළ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කළා. මේක ගොඩක් වටිනා අවස්ථාවක්. දැන් අපි දන්නවා ගොඩක් අවස්ථාවලදී මහජන නියෝජිතින් සතුව තියෙන වත්කම් බැරකම් සම්බන්ධයෙන් සාකච්ඡා යනවා. හැබැයි ඒකට හරි පදනමක් තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. එහෙම සත්‍ය පදනමක් තියෙනවද කියන එක බලන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ අවස්ථාව තමයි මේ තුනින් ලබා දීලා. හැබැයි තොරතුරු කොමිසම බොහොම පැහැදිලිව කියලා තියෙනවා මහජන නියෝජිතින් ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මේ පෞද්ගලික තොරතුරු කියන ව්‍යතිරේකයට යටත් වෙන්නේ නැහැ කියලා. මේ තොරතුරු මහජනතාව සතු විය යුතුයි කියන එක මේ නියෝගය මගින් තොරතුරු කොමිසම ඉදිරිපත් කළා තියෙනවා. ජනාධිපතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට නියෝග නොකර රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් ලබා දීමට නියෝග කිරීම පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. තොරතුරු කොමිසම උන්ගේ තීන්දුවේ පදනමක් විදියට ගත්තේ වත්කම් බැරකම් ප්‍රකාශය යටතේ ඒ නීතිය යටතේ තියෙන ක්‍රියාවලිය. ඉතින් ඒ නීතිය යටතේ අග්‍රාමාත්‍යවරයා
කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දෙන්න ඕන ජනාධිපතිතුමාට. හැබැයි ජනාධිපතිතුමා වශයෙන් වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන්න ඒ නීතිය යටතේ බැඳිලා නැහැ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී වරුන්ගේ 54 වැනි වාර්ෂික වාර්තා සම්මන් උළෙල ඊයේ කොළඹදී පැවැත්වුවා. මේ එහිදී පළ කළ අදහස්. කිසිදු විවාදයකින් තොරව අපිට කියන්න පුළුවන්. පසුගිය සති 6 තුල අපේ සාර්වාර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට අපිට නොඑක් බාධක ඇවිල්ලා තියෙනවා. මෙම සති 6 තුල ඇති වී තිබෙන දේශපාලන වාතාවරණය නිසා තමයි ණයෙන්ගේ පාලනය කිරීමට අපහසු වී තිබෙනවා. එතුමා ඒ පිළිබඳ ඊට වඩා වගකීමෙන් කිව යුතු වෙනවා. මොකද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා වෙන්න කලින්නේ මේ රුපියල දෙවැන්ත ලෙස ණය යන්න පටන් ගත්ත. අපි රජයේ බාර ගන්නකොට ඔබ දන්නවා කළු කඩේ ඩොලරේ තිබුණේ 180ට. අපි රජයේ බාර ගන්න කලින් කාවට ණය ගන්න ක්‍රමයක් නැතුව චීනයට කියලා ණය ගන්න පැන්ඩා බොන්ඩ් එක ඉෂු කරන්න යනවා කියලා මම ඔබතුමන්ලට දැනුම් දුන්නා. ඒක නිසා ඒ චෝදනාව අපේ පැත්තට එල්ල කරන්න ටිකක් අමාරුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. පෙරේදා රාත්‍රියේ පක්ෂ නායකයින් සමග තිබුණු සාකච්ඡාවේදී නැවතත් කියලා තියෙනවා 2010 ජනාධිපතිවරණය මම දිනුවා නම් පක්ෂ නායකයින්ට ඒ වගේ ජනාධිපති හමුවේවි සාකච්ඡා කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. මම ඒ ඡන්දේ දිනුවා නම් මම අද මේ ජනාධිපති කරනවා වගේ 2:50 වැඩ කරන්නේ නැහැ. කරලා ඉවරලා ව්‍යවස්ථාව කඩ කරන්නේ නැහැ. ජනතා පරමාධිපත්‍ය පාගල දාන්නේ නැහැ. පිස්සු හැදිලා වගේ පාර්ලිමේන්තුව මේ තත්ත්වයට පත් කරන්නේ නැහැ. ඊළඟට UNP එකෙන් දිනලා UNP එකට විරුද්ධව තියෙන ප්‍රධාන පක්ෂයට ගිහිල්ලා ඒකේ නායකත්වයේ බාර අරගෙන UNP එකට එළවලව ගහන්නත් UNP නායකයෙක් කකුලෙන් අදින්නත් මම ක්‍රියා කරන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය මාව දිනෙව්වා නම් මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි ඊට පස්සේ රට ඉදිරියට ගෙනියන්නේ. මම කාටවත් දේවකට දේශපාලකට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මම කියලා දෙන්නේ නාලන් සිල්ලෝ මේව කුමන්ත්‍රණය අධ්‍යක්ෂ කරා කියලා විතරයි. ඇයි ඒ? රජ එක්සත් ජාතිපක්ෂ සතුයි. මම දන්නවා ඒ ප්‍රකාශ කරොත් මගේ ජීවිතේ නැති වෙනවා. විමර්ශකයෝ දක්ෂ නම් එය සොයාගනි කියන දන මම ඉන්නවා. මම මේ වැඩේ කරගෙන යනකොට සරත්පන් සිකක් කියනවා. මේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ගාදන කුමන්ත්‍රණේ මහා මොළකරු ශ්‍රී එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයා. මං හිටපු නායකයා කියලා කියන්නේ හේතුවක් තියෙනවා. මේ මිනිස්සු දැන් පිළිගන්නේ සජිත් ප්‍රේමදාස නායකයා කියලා. ඒක තමයි ජනතා පරමාධිපත්‍යය. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සහ ඉන්දියානු ජාතික තෝමස් මර්සරි නැමැත්වා ලබන 11 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා. සැකකාර නාලකද සිල්වා මහතා වෙනුවෙන් කළ ඇප ඉල්ලීමේ නියෝගය ලබන 11 වෙනිදා නිකුත් කිරීමටද අධිකරණය එහිදී නියෝග කළා. හඬක් නැති මිනිසුන්ගේ ගැටලු රට හමුවේ අනාවරණය කරන ජනතා හඬ විශේෂාංගය. මාවනෙල නගරයේ සිට රඹුක්කන මාර්ගයේ කිලෝමීටර 3ක පමණ දුරින් හමුවන කිරිකලවත්ත ප්‍රදේශයේ මෙලෙස දෙවැන්ත කුණු කන්දක් නිර්මාණය වී ඇත්තේ වසර කිහිපයක සිට මාවනෙල ප්‍රාදේශීය සභාව කසල බැහැර කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ හේතුවින් ප්‍රදේශයේ ජනතාව පත්ව ඇති පීඩාව ජනතා හඬ හරහාද අප අවස්ථා කිහිපයකදීම වාර්තා කළා. නමුත් තවමත් බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවුණු මෙම කුණුකන්ද අද ගම්බසයන්ට තවත් භීතිකාවක් ගෙන දුන්නා. ඒ අද පෙරවරුවේ කුණුකන්දේ කොටසක් යාබද පිහිටි රබර් වතු ආයේ දෙසට කඩා වැටීම හේතුවෙන් අප වාර්තා කරු පැවසුවේ කුණුකන්ද ආශ්‍රිත කිරිකලවත්ත ප්‍රදේශයේ පවුල් 100ක් පමණ වාසය කරන බවයි. චුට්ටෙන් කන්නේ අපේ ඇඟට වැටලා ඉවරයි. අපි පණ බේරාගෙන දිව්වා එකපාරටම. වැඩ කරගෙන ඉන්නකොට බහකන්ද පෙරලා සද්දයක් ආවා. ඊට පස්සේ අපි දිව්වා. කීපවතාවම මේ කියලා තියෙනවා. කිසිම සහනයක් අපිට මොකක් කරලා දුන්නේ නැහැ. දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අදත් බොහෝ ප්‍රදේශවල වතුකම් කරුවන් සේවාවන්ගින් ඉවත්ව විරෝධතාවල නිරත වුණා. කම්කරුවන් පිරිසක් අද ඉංගිරිය පාදුක්ක ප්‍රධාන මාර්ගයේ රයිකම්වත්ත මන්සන්තිය අසල මෙලෙස විරෝධතාවක නිරත වුණා.
අප වාර්තා කර පැවසී මේ සඳහා රයිකම් වත්ත, හල් වතුර, ඇදුරු කළ යන වතුවල කම්කරුවන් එක්ව සිටි බවයි. ඉංගිරිය පාදුක්ක ප්‍රධාන මාර්ගයේ රයිකම් වත්ත මන්සන්තියෙන් අවහිර කළ පිරිස විනාඩි 20ක පමණ උද්ඝෝෂණයේ නිරතව සිට විසිර ගියා. මේ අතර හැටන් නගරයේද වතුකම්කරුවන් පිරිසක් සිය දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවය නිරත වුණා. ඊයේ දිනේ ප්‍රදේශයේ සියලුම වතුකම්කරුවන් එක්ව විරෝධතාව ආරම්භ කළේ සිය දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන තුරු සේවයට නොයන බව පවසමින්, කෙසේ නමුත් ඉන් පිරිසක් සේවයට වාර්තා කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. ජීවිතේ මට බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව අම්මටයි තාත්තටයි සතුට ගේන එකත්, රට වෙනුවෙන් ලොකු දෙයක් කරන එකයි. ඒ වෙනුවෙන් තමයි මම හැම හිණයක්ම දකින්නේ. ඔලිම්පික් පදක්කමක් ගන්නවා හා සමානයි ලංකාවේ දැවැන්තම සම්මාන උල්ලක සම්මානයක් ලබන එක. ඒ වෙනුවෙන් පැටිනම් සම්මාන උල්ලට මම සූදානම්. Sports First Allianz Platinum Awards 2018. අදවස අපි විමර්ශන වලින් අපූර්ව ප්‍රවෘත්තියක් හෙළි කරනවා. මේක ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා අනුරාධපුරේ තමන්ගේ කාර්යාලයේ සේවකන සේවිකාවකට යවන ලද ලිපියක්. චන්දිමා වර්ණකුල සූරියට යවන නීති සහකාර. නොවැම්බර් 25 වෙනි දින පසුරු 7ට සිරස ටීවී මාධ්‍ය ප්‍රවෘත්ති විකාශය කරද්දී ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ඔබව මීන්පත් කරන අතර, එම පරීක්ෂණය අවසන් කර වාර්තාව ලබා දෙන තෙක් තාවකාලිකව ඔබ සාවස්තිපුර ගොවිජන සේවා මධ්‍යස්ථාන අනුයුක්ත කරන බව මීන් දන්වා සිටිමි. ශාමික, දැන් මේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ලංකාවේ ජන ජීවිතයත් එක්ක බැඳිච්ච ලොකු විශාල දෙපාර්තමේන්තුවක් වුණාට මේ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් තියෙන සැලකිල්ල ඉතාම අඩුයි. මොකද මේ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික්ක 25ක නියෝජ්‍ය කොමසාරිස් කාර්යාල තියෙනවා. ඒ රටපුරා තියෙන දිස්ත්‍රික්ක 25 කොළඹ ප්‍රධාන කාර්යාලය ඇතුළුව මේ දෙපාර්තමේන්තුවට ඉන්නේ නීති නිලධාරීන් 8 දෙනයි. ඒක තමයි ශාමික ලොකුම ප්‍රශ්නය. මේ ගොවිජන සංවර්ධන පනත ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නේ. හොඳයි, එහෙම නීති නිලධාරිනියකට තමයි මේ ස්ථාන මාරුවක් ලබා දෙන්නේ. ඒතකොට මේ පරීක්ෂණය සිදු කරන්න වාර්තා කරන කුමක්ද විමර්ශන තුලින්? අපි දැන් ගිය මාසේ 25 වෙනිදා වාර්තා කරා අනුරාධපුරයේ කුඹුරු උඩම් ගොඩ කිරීම සම්බන්ධ අනාවරණයක් කරනවා. එතකොට දැන් ඒකෙදී අපි පෙන්වා දුන්නා 2017 පෙබරවාරි මාසේ 23 වෙනිදා ජනාධිපති ලේකම්වරයා එවකට හිටපු ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාව තනතුරින් ඉවත් කළා, වෙන කෙනෙක් පත් කළා, නියෝගයක් දෙනවා හිටපු කොමසාරිස්වරයාගේ කාලේ තුල සිද්ධ වෙච්ච යම් යම් තීන්දුව සීන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා. ඔහුගේ කාලය තුල දිවයින පුරා කුඹුරු ඉඩම් 800කට වැඩි ප්‍රමාණයක් ගොඩ කරන්න හෝ ඒවා කුඹුරු ඉඩම් නොවේ කියලා සහතිකනිකුත් කරලා තියෙනවා. මේ කියන්නේ මේ අවුරුද්දේ ජූලි මාසේ 19 වෙනිදා අභියාචනාධිකරණේ නඩුවක් විභාගයට ගෙනුණා. මේ අනුරාධපුරයේ කුඹුරු ඉඩම් කීපයක් ගොඩ කිරීම සම්බන්ධයෙන් එතෙන්දී අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහත්මයා කියනවා හිටපු ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපය දූෂිතයි. එම නිසා ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිෂන් චෝදනා විමර්ශන කොමිෂන් සභාවමන්නුමේ පැමිණිලි කරන්න කියලා. ඒ පැමිණිලි කරන්න වැඩේ බාරගන්නේ මේ අද ඔබ කලින් සඳහන් කරපු නීති නිලධාරීවරිය. ඒ කියන්නේ මේ වර්ණකුල සූර්ය මහත්මිය තමයි මේ අදාළ විමර්ශන කිරීම සඳහා නැත්නම් මේ පැමිණිලි කිරීම සඳහා බාර වෙන්නේ. එතකොට මේ යටින් තියෙනවා දැන් මේ ඇයට ස්ථාන මාරුවක් ලබා දෙනවානේ නොවැම්බර් 25 වෙනිදා අපේ විමර්ශන වැඩසටහන පදනම් කරගෙන කරුණු හොයන්නේ කියලා. එතකොට කියනවා මේකෙදී තියෙන ලිපි ගොනු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් අනෙක් සියලුම දේවල් මාවෙතල විධිමත්ව බාර දෙන්නේ කියලා රසික හේමජිත් සිල්වා ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් අනුරාධපුරේ. ඔහු තමයි මේ නියෝගය නිකුත් කරන්නේ ලිපි. ඔබ ඔය සඳහන් කරන නියෝජ්‍ය කොමසාරිස්වරයා ස්ථිර වශයෙන්ම සේවය කරන්නේ බදුල්ලේ. ඒතර ඔහු බදුල්ලේ ඉඳලා අනුරාධපුරයේ වැඩ බලන කොමසාරිස්වරයා ඉදලත් වැඩ කරනවා. දැන් ඔබ කියන්නේ මේ රටට බත සපයන අනුරාධපුරයට මේ නිත්‍ය වශයෙන් ගොවිජන සංවර්ධන එහෙම ප්‍රධාන නිලධාරියෙක් නැහැ කියලාද අනුරාධපුර දිස්ත්‍රික්කේ? ශාමික, අනුරාධපුරයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට පාලනයට නතු වැව් විතරක් තියෙනවා 2000 ගාණක්. ඒතර අනුරාධපුරයේ ස්ථිර වශයෙන්ම කොමසාරිස් නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඉන්න ඕන. ඒතර නමුත් ඉන්නේ බදුල්ලේ නිලධාරියා වැඩ බලන්නේ. දැන් බදුල්ලේ නිලද මේ කියන කොමසාරිස්වරයාට නීති නිලධාරින් නතු වැඩ කරලා පුරුදි. මොකද බදුල්ලේ කාර්යාලයට නීති නිලධාරිවරයෙක් නැහැ. එතකොට දැන්
බදුල්ලේ ප්‍රශ්න ගොඩක් වෙලාට විසඳෙන්නේ බදුල් දිස්ත්‍රික්කේ කුරුඹුරු ඉඩම් ගොඩ කරොත් ඒවා විසඳෙන්නේ සමතයන්. ඒ කියන්නේ ගොඩ කරපු මිනිස්සුන්ට මේ ඉඩම් හම්බ වෙනවා ගොඩ කිරීම සනාථ වෙනවා. දැන් මෙතනදී ඔබ සඳහන් කරපු විදියට මේ නිලධාරී වරිය ප්‍රධාන කාර්යාලයේ ඉඳලා කියන අනුරාධපුර දිස්ත්‍රික් නියෝජ්‍ය ගොවිසං ගොජන සංවර්ධන කාර්යාලයේ ඉඳලා සාබස්ත්‍රිපුරයට මාරු කරන ගමන්ම කියනවා ඔබ සන්තකයේ තියෙන ලිපිගොනු දෙන්න කියලා. ඒතර මේ ලිපිගොනු අර මම මුලින් සඳහන් කරපු ලංකාව පුරා සිද්ධ වෙච්ච අනවසරයෙන් يعني ක්‍රමවිරෝධී විදියට ඉඩම් ගොඩ කිරීම සම්බන්ධයෙන් හිටපු කොමසාරිස් ජෙනරාල්වරයාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පැමිණිලි කරන්න ඉදිරියේදී යොදා ගන්න තියෙන ලියකියවිලි. ඒතර මේ ලියකියවිලි තමන් බාරයට ගන්නවා කියලා කියන්නේ මේ පරීක්ෂණ නියමාකාරයෙන් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. එතකොට දැන් මේ මාරු කරන්නේ සාවස්ත්‍රිපුර සාලිපුර ගොවිජන මධ්‍යස්ථානයේ මාරු කරන්නේ එතන නීති නිලධාරිනියගේ පත්වීමක් කරන්න පුළුවන් තරම්ද? සාමාන්‍යයෙන් මේක මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් ග්‍රාම නිලධාරියෙක් කාර්යාලයට දානවා වගේ වැඩක්. ගොවිජන සේවා මධ්‍යස්ථානවල එහෙම නීති නිලධාරින් නැහැ. නමුත් කොහොම වුණත් අද මේ නිලධාරී පෙරිය ප්‍රධාන කාර්යාලයට ආවම ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් ජෙනරාල්වරය ඇයව නැවතත් සුපුරුදු සේවා ස්ථානයට කියන්නේ ඇයව ඒ පත් කරනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. හැබැයි එතනින් නතර විය යුතු නැහැ. ඉස්සෙල්ලාම අනුරාධපුරයට ස්ථිර පදනමින් නියෝජ්‍ය ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයෙක් දෙන්න ඕන. ගල්කිස්ස කන්දමුල්ල මන්සන්දිය අසල වෙඩිතැවීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද රාත්‍රියේ සිදු වූ වෙඩිතැවීමෙන් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි. දැන් තවත් පුවත් කිහිපයක් ලොහොඩේ. දඹදිව චාරිකාවේ ගොස් පසුගිය 25 වෙනිදා දිවයිනට පැමිණි දෙනියාය ප්‍රදේශයේ 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක පුද්ගලයන් 2 දෙනෙකු නරෝගියක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ සමග සෙසු වන්දනාකරුවන් සියලු දෙනා අද දෙනියාය රෝහලේදී විශේෂ පරීක්ෂාවකට ලක් කළ අතර අදාළ නරෝගියවලදී ඇති තවත් 7 දෙනෙකු කරාපිටේ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවරගත් බව අප වර්තාකරු සඳහන් කළා. බස්නාහිර පළාත් සභාවේ ලබන වසර සඳහා වූ අයවැය විවාදයේ දෙවන දින අටයි අද ප්‍රධාන අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයේ විවාදයට ගැනුණා. අපි හිතුව මහඇමතිතුමා සියලු දෙනා සම්දානයක් හැටියට එකට ඉන්න නිසා පළාත් පාලන ආයතන පොහොට්ටු අතර බලය ගියත් මේ ආයතනවල පරිපාලනය සම්බන්ධ යම් කිසි භූමිකාවක් මහඇමතිතුමාට ඉටු කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අවාසනාවක මහත ගරු සභාපතිතුමනි පළාත් පාලන ආයතනවල සභාපතිලා තියා ඒවැය ඉන්න ලේකම්වත් අද මහඇමතිතුමා කියන දේ අහන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.